එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා පල්ලියට ඇවිල්ලත් යාඥා කරලා සෙපරේට් කරන්න. ජේසු ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉදිපන්නම් පත්තු කරලා කියනවා, නේ මේකනම් හරියන්න 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 එපාමයි ජේසුනේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ එක්කල අය මිනිස්සයා වෙන් නොකරේවා. සමහර අය මාත් එක තරහයි. ඇයි මාත් එක තරහ? මම මේ මොහොත වෙනකොට ඒක සෙපරේට් වෙන විදියට කතා නොකරපු නිසා. සෙපරේට් වෙන්න කතා කරන්න බෑ. මහත්යාටවත් භාර්යාවටවත් නේ වෙන් වෙන තරමට කතා කරන්න බෑ. මොකද එහෙනම් නේ ක්‍රිස්තු ධර්මයේ තුල අපිට ජීවත් වෙන්න බෑ. ස්වාමි කෙනෙක් වශයෙන් මම කියනවා නම් කාරිය, ඔයා තියාගන්න එපා, ඔය වයිෆ්ව ඩිවෝස් කරලා දාන්න කියලා කියනවා නම් කාරිය, එදෙන් පස්සේ මම ස්වාමි කෙනෙක් වෙන්න බෑ. මොනතරම් ප්‍රශ්නාවත් ගැහැව්වත් ගුටිකෑවත් බැනගෙන හිටියත් සැකේ ඇති වුණත් මොනතරම් වැරදි කරත් ඔබ දෙදෙනා කොහොම හරි මේ ජීවිතේ ගත කරන්න දෙවියන් වහන්සේ තුල පටන් ගන්න. එහෙම කරපු අය අද ආයෙත් හොඳටම ඉන්නවා. හැබැයි සමාජයේ වටපිටාවෙන් කියනවා උඹට ඉන්න බැරනම් වරෙන්කෝ. එහෙම කියන්නේ නැද්ද? අපිට උඹව ලොකු නෑනේ. ඉන්න බැරනම් එන්න. මම කියන්නේ ස්වාමි කෙනෙක් වශයෙන් ඉන්න බැරි කොට ඉන්න. ඉන්න බැරි කොට ඉන්න. ඉන්න බැරි කොට ඉන්න. එතකොට තමයි දෙවියන් වහන්සේගේ ප්‍රතිහාරය සිදු වෙන්නේ. එතකොට තමයි දෙවියන් වහන්සේගේ අනුහස ගලාගෙන එන්නේ. එතකොට තමයි දෙවියන් වහන්සේගේ බලය ගලාගෙන ඇවිල්ලා එතන තියෙන ප්‍රශ්න කරදර ආර්ථික අරගල ලෙඩ දුක් කරදර ඔක්කොම පහ වෙලා යනවා. හැබැයි අපිට ඉවසීම නැහැ. අපිට ඉවසීම නැහැ. ඒ නිසා අපිට ඕනේ ප්‍රශ්න කතා කරන යුගයක්. හැමදාම ප්‍රශ්න කතා කරන්නට ඕනේ. ප්‍රශ්න කතා කරන එක පැත්තක දාලා ආශිර්වාද විතරක් gedara කතා කරන්න පටන් ගන්න. එදා දවසේදී ප්‍රශ්න කරනවා මේ සදිසිවරු පරිසිවරු ඇවිල්ලා. මේ පරිසිවරු ප්‍රශ්න කරන්නේ මෝසිස්තුමාගේ නීතිය අනුව මේ අය ඩිවෝස් වෙන්නට ඕනේ, අතහරලා දාන්නට ඕනේ, මේ විවාහයේ කුරුටු ගන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා නේ මේ පුළුතලේ ආරම්භ කරන්නත් මත්තෙන් දෙවෙන් වහන්සේගේ නියමයේ අනුව ඒ දෙදෙනා එකට ජීවත් වීම දේව කැමැත්තක්. එකට ජීවත් වීම දේව කැමැත්තක්. එතකොට එකට ජීවත් වීම දේව කැමැත්ත නම් ඒ දේව කැමැත්තට පිටුපාලා වැඩ කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එනිසා රත්න මේ තාතිපති දුවේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා නැති කරගන්න එපා. නැති කරගන්න එපා. අද ගෙදර ඉන්න ස්වාමි පුරුෂයව නැති කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ගෙදර ඉන්න භාර්යාව නැති කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ගෙදර ඉන්න පුතාව දුවව නැති කරගන්න, සහෝදර සහෝදරියව නැති කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇයි? මේ කට නිසා. මේ කටෙන් කියන වචන නිසා අපි නැති කරගන්නවා. පුඩ බැරි වෙන්නස කියනවා. මොනවද කියන්නේ? මට නම්වත් එක ජීවත් වෙන්න බෑ, මං යනවා ඔයාව දාලා. මේ කට මේ චුට්ටයි පොඩි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට කොච්චර නම් වැරදි තීන්දුව ජීවිතේ ගන්නවද? ඒක මේ පුංචි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් එකක්. හැබැයි ගන්න තීන්දුව විසඳ ගන්න බැරි තීන්දුවක්. ඒක තමයි අද තියෙන ලුකුම පාපය. ප්‍රශ්නේට විසඳුම නැමේ ගන්නේ. වටපිටාවේ දාපු ඔක්කොම ලුණු ඇඹුල් ඔක්කොම එකතු කරලා තමයි අන්තිමට තීන්දුව ගන්නේ. එනිසා රත්න අම්මල තාත්තලට මං කියනවා ඔබේ දරුවන්ව ට්‍රේන් කරන්න එපා. කිසිම දවසක හොර අල්ලන්න. හොර අල්ලන්න ට්‍රේන් කරන්න එපා. අම්මගේ හොරේ මට කියන්න පුතේ, තාත්තගේ හොරේ මට කියන්න ට්‍රේන් කරන්න එපා. දරුවන්ව ට්‍රේන් කරන්නේ ඒකට නෙමෙයි. නේ ආවේ කවුද, ගියේ කවුද, කාටද කතා කරේ, චෙක් කරලා බලලා මටත් කියන්න. එහෙම කරන්නේ නැහැ.
ඒ දරුවට තාත්තව නැති කරන්න එපා. ඒ දරුවට අම්මව නැති කරන්න එපා. ඒ ස්වාමි පුරුෂයාට භාර්යාව නැති කරන්න එපා. අද ආදරේ කියලා කරන දේ තුල සෙපරේට් වෙනවා මිසක ආදරේ කියලා කියන දේ තුල එකතු වෙන්නේ නැහැ. ආදරේ තුල එකතු වෙන්නේ නැහැ. එනස රතනමේ තාත්තේ පුතේ දුවේ ස්වාමීන් වහන්සේ කියනවා නේ ආදි අනාදේ පටන්ම මේ දෙදෙනාගේ සලස්ම දේව සලස්මක්. ඒක වෙන් කරන්න එපා. දෙවියන් වහන්සේ එක්කලාය මිනිස්සයා වෙන්න කෙරේවා. එනිසා මම කියන්නේ පෞල් ජීවිතේ රත තියන්න එපා. වෙන් කරන්න අත තියන්න එපා. නේ දෙවියන් වහන්සේ එක්කලාය මිනිස්සයා වෙන්න කෙරේවා. එනිසා මේක දේව නියමයක්. මේක දේව ආශිර්වාදයක්. එනිසා කවුරු හරි උත්සාහ කරනවා නම් කාර්ය දෙවියන් වහන්සේ එක් කරපු අයව වෙන් කරන්න එතනදී ඝන දෙනුවක් ඇති වෙනවා. ලুকু ඍණාත්මක ඝන දෙනුවක් ඒ පුද්ගලයාගේ ජීවිතේ පල්ලෙහැට එන්න පටන් ගන්නවා. එනිසා පරිස්සම් වෙන්න රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබ කියාවි අපිට නිදහස තියෙනවානේ. අපිත් බුරු කිව්වේ නෑනේ. අපි ඇත්තනේ කිව්වේ. මම දන්නේ නැද්ද ඒ මිනිස්යාගේ හැටි, ඒ කාන්තාවගේ හැටි මම දන්නේ නැද්ද? නේ අපිට ආරංචිනේ. කොච්චර දේවල් ආරංචිද අපිට. කරලා බලන්න, කියලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔබට සතුටෙන් ඉන්න පුළුවන්ද? ඔබට සාමයක් ඇති වෙයිද? ඔබට ශාන්තියක් ඇති වෙයිද? ඔබට සමාදානයක් ඇති වෙයිද? ඔබට ජීවනයක් ඇති වෙයිද? ඔබට ආත්මික බලයක් ඇති වෙයිද? ඔබට ගෞරවයක් ඇති වෙයිද? නැහැ. End of the day ඔබ ඔබගේ ජීවිතය නිකම්ම නිකම් තුට්ටු දෙකට වැටලා පරණ ලක්බවට පත් වෙලා යනවා. එනිසු ස්වාමීන් වහන්සේ තුල අදහන්න, විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ එක් කරපු අයව වෙන් කරන්නේ නැහැ කියන තීන්දුවක් තුල ජීවත් වෙන්න පුරුදු වෙන්න. එදාට උපදූප කියන්නේ නැහැ. නේ කවුද ආවේ, කවුද ගියේ? නේ නැත්තං කාර්ය නේ දැන් මම මෙතන ඉන්නවා නම් කාර්ය අපේ නම් එහෙම කරන්නේ නැත්තං ගේට්ටු ගාව ඉන්නකොට බලාගෙන ඉඳේවි. කවුද ෆාදර් ඩැරල් හම්බෙන්න ආවේ? ෆාදර් දැන් කීයද ගියේ? දැන් ඔර්ලෝසුව කීයද? මෙච්චර වෙලා මොනවද කිව්වේ? එහෙම කරන්න ගියොත් පුළුවන්ද? එහෙම කරන්න බෑ. ජීවිතේ රත්නම් මේ තාත්ති පුතේ දුවේ ආරක්ෂාව කියන්නේ විනාශ කිරීම නෙමෙයි. අද වරද්දගෙන ෆාදර් මේ ඔක්කොම අපි කරේ ඒ පවුල ආරක්ෂා කරන්න ෆාදර්. ඒකයි මේ ඔක්කොම කිව්වේ. ආරක්ෂා කරන්න නෙමෙයි කියලා තියෙන්නේ, ඒ විනාශ කරන්නයි කියලා තියෙන්නේ. එනිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබ හිතාගෙන ආරක්ෂාව කියලා කියන දේ තමයි ඔවුන්ගේ ජීවිතේ විනාශය. එනිසා ස්වාමීන් වහන්සේ කියනවා මේ මොහොතේදී නේ පැහැදිලිවම කියනවා දෙවියන් වහන්සේ එක් කරපු අයව නැති කරන්නත් එපා. ඔබට දෙවියන් වහන්සේ දුන්න දේවල් නැති කරගන්නත් එපා. කොච්චර ඉක්මන තීන්දුව ගන්නවද? නේ රස්සාවෙන් අයින් වෙන්න වැඩි වෙලා තීන්දුව ගන්න නැහැ. මේ දෙවියන් වහන්සේ රස්සාවක් දීලා දැන් මොනවද කියන්නේ? නැහැ, ඊට පස්සේ මම රස්සා කරන්නේ නැහැ. මොකටද? නේ එයා ඔරෝගෙන කියන්නේ එයා පැත්තේ හිටපු එක්කෙනා. මේ පුංචි දෙයකට එහා පැත්තේ හිටපු එක්කෙනා ඔරවගෙන ගියා කියලා රස්සාව දාලා ගිය මිනිස්සු ඉන්නවා. අම්මේ තාත්තේ පුතේ දුවේ නැති කරගන්න එපා. ජීවිතේ හැම වෙලාවෙම ඇති කරගන්න. ඇති කරගන්න, නැති කරගන්න නෙමෙයි. ඒ නිසා ඔබ නේ සුපුවත් අරණට එන්නේ සුපුවත් අරණ ඇති කරන්න මිසක සුපුවත් අරණ නැති කරන්න නෙමෙයි. ඔබේ ගෙවල් ඔබ හදන්නට ඕනේ ඔබේ ගේ ඇති කරන්න මිසක නැති කරන්න නෙමෙයි. අද නැති කරලා සන්තෝෂ වෙන පිරිසක් ඉන්නවා. නැති කරලා සන්තෝෂ වෙන්නේ ඒක හරිම තාවකාලිකයි. නැති කරලා මේ මොහොතේදී සන්තෝෂයක් ලබන්න බෑ. ඇති කරපුවාම තමයි, වැඩි කරපුවාම තමයි, ගොඩනැගුවාම තමයි සතුට කියන දේ තියෙන්නේ. එහෙනස රත්නම් මේ තාත්ති පුතේ දුවේ මේ පුළුතලයේ තුල අනිත්යව නැති කරලා ඇති කරගත්ත අය ඉන්නවා.
හැබැයි ඒගොල්ලන්ගේ පැවැත්මක් නැහැ. නැති කරලා ඇති කරගත්තයි ඉන්නවා. පැවැත්මක් නැහැ. ඒ නිසා මේ දැන් කුඩු විකුණන්න පුළුවන්. අරක්කු විකුණන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. ඕන කෙනෙකුට විකුණන්න පුළුවන්. හැබැයි වික්කයි කියලා ඒකෙන් හම් වෙන සල්ලි වලින් තමාගේ પરම්පරාව ඇතුලේ මේ මොහොතේදී සුවයක්වත් බලයක්වත් ආශිර්වාදයක්වත් වැඩි දියුණුවක්වත් නැහැ. ඇස් පනා පිට මේ මොහොතේදී ඒ අය ඊට වඩා දුක් විඳිනවා. හැබැයි සමාජයට පෙන්වන්නේ නැහැ. එහෙනම් සමාජය කියාවි ඒගොල්ලන්ට මොනවද තියෙන ප්‍රශ්න? ඒගොල්ලන්ට ප්‍රශ්න නැහෙනේ. හැබැයි පෞද්ගලිකව කතා කර බැලුවොත් ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ජීවිතේ හරිම අසරණ තත්වයකයි ඉන්නේ. එහෙනස රතනම් මේ තාතිපුතේ දුවේ මේ මත් පැන් දීලවත් එහෙම සතුටක් ගන්න බැරි නම් කුඩු දීලවත් සතුටක් දෙන්න බැරි නම් මේ මොහොතේදී සල්ලි අතර කොච්චර හම් වුණත් අනිත් අය විනාශ කරලා දාලා තමගේ ජීවිතය අන්තිමට අසතුටෙන් තමයි ජීවත් වෙන්නේ. પરම්පරා ගණනාවක් ඒ දුක අරගෙන යන්නට යනවා. ඒ නිසා ඔබ කිසිම දවසක නේ මම දන්නවා මෙතන ඔබ කුඩු විකුණන්නේ නැහැ. ඔබ අරක්කු විකුණන්නේ නැහැ මෙතන. නේ මම දන්නවා. නේ හැබැයි ඒක කරේ නැහැ කියලා කට වචනෙන් කියන දේත් පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. නැත්තම් කාර්ය ඔබ නේ කියාවේ නේ සෝගේ මයි ෆ්‍රීඩම් ඇත්තයි. ඔබට ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒකට බාධකයක් නැහැ. හැබැයි ඒ ෆ්‍රීඩම් එකම තමයි ඔබේ විනාශයත් වෙන්නට යන්නේ. ඉතින් අපරාධේ. එහෙනම් ස්වාමීන් වහන්සේ තාමත් පැහැදිලිවම කියනවා ඔබගේ තියෙන ලස්සන දේවල් එකක්වත් නැති කරගන්න එපා. නේ මට පහුගිය දවස්වල මට හිතුණා මට හරියට කේන්ති ගිහිල්ලා නේ කියලා. මට හරිම දුකයි මට කේන්ති ගියා කියලා. ඇයි ඒ දුක? මං ආයේ කල්පනා කරා ඇයි මාගව තියෙන මේ ලස්සන ක්වලිටි එක මන් නැති කරගන්නේ? මොනවටද මං කේන්ති අරගෙන මාගව තියෙන වටිනාකම නැති කරගන්නේ? හින්සා මටම දුකයි. කේන්ති යන හැම මොහොතකදීම මං දුක්ුණා මං ගැන. Daryl, this is not your nature. මේක ඔයාගේ ස්වභාවය නෙමෙයි. මේක කේන්ති ගන්න එක ඔයාගේ මේ ස්වභාවයට සම්පූර්ණයෙන්ම වැරදි පටහැනි. හින්සා මට ලොකු අරගලයක් කරන්න වුණා. මං ගොඩක් දෙනෙකුට කතා කරලා කිව්වා please pray for me. නේ please pray for me. නේ මට යාඥා කරන්න මොනවටද? මට තරහව මේ මොහොතේදී නේ සාමාන්‍ය naturally ඒවි. හැබැයි ඒක එළියට දාන්නේ නැතුව ඉන්න මට යාඥා කරන්න. තරහව ඒවි. හැබැයි ඒක එළියට දැම්මට පස්සේ මම weak being කෙනෙක් වේවි. මං දුර්වල චරිතයක් වේවි. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ අපි ගාව තියෙන හොඳ දේවල් නැති නොකර ගනිමු. ඒවා කොහොම හරි ආරක්ෂා කර ගනිමු. යම් කිසි ආකාරයෙන් ඒවා නැති වෙන්න යනවයි කියලා තේරුනොත් ටක් ගාලා චුට්ටක් නැතර වෙලා එතන ආය අලුත් වැඩපිළිවෙලක් දාමු. මොනවටද නැති නොකරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා. එදාට ඔබට තේරෙවි ජීවිතය කියන දේ හරිම ලස්සනයි. අපි සිරු දෙනා නැගිට සිටිමු.